අපි දැක්ක දැන් LPTA මැතිවරණේ LPTA මැතිවරණයේදී සියලුම පක්ෂ පරාජයට පත් වුණා මොකද මාලිමාව 100ට 2කින් එතුමල්ලගේ මාසයක් ඇතුළත තමන්ගේ ඡන්ද ප්‍රතිඵලය අඩු කරගෙන තියෙනවා ඊළඟට සමගි ජන බල වේගය 100ට 6කින් තමන්ගේ ඡන්ද ප්‍රතිඵලය අඩු කරගෙන තියෙනවා ඉන්න ඕන කෙනෙක් වදුල්ල දිස්ත්‍රික් නායක චමින්ද විජේසිරි අංක 9න් මෙවරත් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට හැබැයි පොහොට්ටුව විතරයි එකම පක්ෂය තුන් ගුණයකින් තමන්ගේ ඡන්ද ප්‍රතිඵලය වැඩි කරගෙන අද අලුත් වැඩපිළිවෙල ජනතාව පිළිගෙන තියෙනවා අපි විශ්වාස කරනවා මේ ප්‍රතිඵලයේම හම්බන්තොට දිස්ත්‍රික්කේ මේ වෙද්දි මේ ප්‍රතිඵලය ලැබුණත් අපි 121කට ඉතාමත් ලේසියෙන් යාමට හැකියාවක් තියෙනවා අපිට සති 3ක කාලයක් තියෙනවා අපි විශ්වාස කරනවා අනිවාර්යෙන් පොහොට්ටුවට 125 30ත් අතර ලේසියෙන් යන්න හැකියාව තියෙනවා ඒ සඳහා දැන් පොහොට්ටුවේ අපිව හැරදා ගිපු පාක්ෂිකයන් ඒ සියලුම දෙනා අපිත් එක්ක දැන් එකතු වෙන්න පටන් ගෙන තියෙනවා ඒ අනිත් පක්ෂවල විශේෂයෙන්ම සමාජීය ජන බල වේග විශාල කඩාවැෑමකට ලක් වෙලා තියෙනවා අද සිලින්ඩරේ හොයන්නවත් නැ මේවත් එක්ක අද පොහොට්ටුව දිනෙන් දින දවසින් දවස ශක්තිමත් වෙන්න පටන් ගෙන තියෙනවා ඒ වගේම තමයි මාලිමා රජය පළමුවෙන්ම රැවැට්ටුවේ Tamanට වැඩියෙන්ම ප්‍රතිශතය ලබා දීපු කණ්ඩායම අපි දන්නවා මාලිමා රජයට වැඩිම සහයෝගය ලබා දුන්නේ අපේ රජයේ සේවකයන් ටික හැබැයි එතුමල්ලා දැන් පළමුවෙන්ම රවට්ටලා තියෙන්නේ රජයේ සේවකයා විශේෂයෙන් මෙතුමල්ලා මැතිවරණයට මාසයකට කලින් පාරට ආවා රජයේ සේවකයන්ට 125ක පඩි ලබා දෙන්න කියලා අංක 19 දොස්තර කවිත් ජයවර්ධන මෙවර ගම්පහින් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට ඒදා රජයේ සේවකයන්ට පඩි වැඩි කරන්න කියපු මහින්ද ජාසිංහල ඒ වගේම අනිත් වෘත්තීය සමිති නායකයෝ අද මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලනවා හැබැයි මේ මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන ගමන් අනිත් පැත්තේ අද ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ 125 පඩිය වැඩි කරයි කියලා. අද ආරක්ෂකංශ රාජ්‍ය සේවකයා ඉතාමත් කලකිරීමෙන් ඉන්නවා මේ මාලිමාවේ ආණ්ඩුව පොරොන්දු වෙච්ච පඩි වැඩි කිරීම ලබා දෙන්නේ නැතිව. මේ මැතිවරණ කාලයේ හින්දා පඩි වැඩි කිරීමක් කරන්න බැරි වුණා. අඩුම ගානේ ඔවුන්ගේ යුතුයකමක් තියනවා ප්‍රකාශ කරන්න අපි 125ක දෙනක. හැබැයි අද ඒ වෙනුවට කියන්නේ විජිත හේරත් කියනවා අද ඉස්සෙල්ලම අපි බලන්න ඕන ආදායම් වාර්තා බලන්න ඕන. ඒ ආදායම් වාර්තා අනුව තමයි එතුමල්ලට තීරණය කරන්න වෙන්නේ කියලා පඩි වැඩි කිරීම. මාස 6න් 6ට පඩි වැඩි කිරීම දෙන්න ආපු මාලිමා රජය අද ජනතාවට හිමි. මේ වෙලාවේ ආදායම තියෙද්දි මේ වෙලාවේ ඒ බදු එකතු වෙලා තියෙද්දි ඒ ලබා නොදීම පිළිබඳව අපි පළමුවෙන්ම කනගාටු වෙනවා. ඒ වගේම තමයි අපි දැන් බඩු මිල ජනතාවට දරා ගන්න බැරි තරම් උසට යමින් පවතින. දරා ගන්න බැරි තරම් උසමිට යන පටන් ගත්තේ බිත්තරෙන් ඊට පස්සේ පොල් ගෙඩියට ගියා ඊට පස්සේ හාල් කිලෝ එකට ගිහිල්ලා මේ ක්‍රමානුකූලව එකින් එක මිල වැඩි වෙන්න පටන් ගෙන තියෙනවා. අනිත් පැත්තේ ජනතාවට ණයබර දවස ගානේ වැඩි කරන්න පත් වෙලා තියෙනවා. 13ට ලක්ෂයයි. නලින් බණ්ඩාර අංක 13න් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පළමු තැනට සමවි ජන බලවේගය. අපි දන්නවා ලංකාවේ ඉතිහාසයේ නායකයෝ ණය ආරං තියෙනවා. හැබැයි මෙච්චර අඩුම කාලයකින් වැඩිම ණය ගත්ත නායකයා බවට අනුර කුමාර දිසානායක පත් වෙනවා. විශේෂයෙන්ම මාසයක කාලය තුල කෝටි 54,000 ආසන්න වශයෙන් සෑම පුද්ගලයාම රුපියල් 27,000කින් ණය කරලා තියෙනවා. හැබැයි අපි අනුර කුමාර දිසානායක මහත්තයා ඇතුළු මාලිමා රජේ අහන්න කැමති කෝටි 54,000ක් අරගෙන ඔබතුමල්ල කරේ මොනවද කියලා. අද අපි දකිනවා ගිය රජය ඒ වගේම අපි මැදිහත් වීමෙන් පන්සල් 5000කට සූර්ය පැනල් ලබා දීමේ ව්‍යාපෘති ආරම්භ කළා. මේක වසරකට කලින් තමයි මේ ව්‍යාපෘති ආරම්භ කළේ. මේ ව්‍යාපෘති ආරම්භ කළා ටෙන්ඩර් කැදවලා පැනල් ටික ගෙනෙලා ජනාධිපතිවරණයට කලින් 150ක් අපි පැනල් ටික බෙදා හැරියා. ඊට පස්සේ මැතිවරණයේ හින්දා ඉතුරු පැනල් ටික බෙදා ගන්න බැරි වුණා. හැබැයි මේ පැනල් ටික දැන් බෙදලා 180ක් බෙදලා ඉවරයි. හැබැයි ඒ ඉවර කරපු වැඩපිළිවෙල අද මාලිමා රජෙන් මන් දැක්කා අද මාධ්‍ය පළ කරලා තියෙනවා අපි අලුතෙන් පන්සල් 5000කට දෙනවා කියලා. අවුරුද්දට කලින් පටන් ගත්ත ව්‍යාපෘතිය කලින් රජයෙන් බෙදපු සෝල පැනල් ටිකට රුවන්පුර දිනන තාරුණ්‍ය ගෑස් සිලින්ඩරයට සහ අංක 3ට ඔබේ මනාපය වෛද්‍ය ප්‍රසාද් ගෝණකුඹුර වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට මෙතුමල්ල අලුතෙන් පටන් ගන්නවා කියලා දැන් මාධ්‍ය සම්දර්ශන දානවා. එතුමල්ලට අපි කියන්න කැමති ඔච්චර
පීචං ආණ්ඩුවක් වෙන්න එපා කෝටි 54000ක් අරගෙන කරපු වැඩ කියන්න බැරි වෙනකොට කලින් රජයන් කරපු සෝල පැනල් බෙදා දීපුවා අනිත් කරපු ව්‍යාපෘති නැවත ආරම්භ කරනවා කියලා මුදල් වියදම් කරලා මාධ්‍ය සම්දර්ශන කරන්න එපා ඔබතුමාලට අභියෝග කරනවා මාසයක් ගියා එක වැඩක් මේ ආණ්ඩුව ආරම්භ කරා කියලා පුළුවන් නම් පෙන්වන්න කලින් රජයන් කරපු නැති වැඩපිළිවෙලක් නැ දර්ශනයක් නැ ඒකත් එක්ක තමයි 102ක් එල්පිටියෙන් අඩු උනේ මේ මැතිවරණයේ වෙනකොට 102 110කින් මාලිමාවේ අඩු වෙනකොට අනිත් පැත්තෙන් සමගි ජන බලවේගය 150කට වැඩිය ඔවුන්ගේ අනිවාර්යෙන්ම ඡන්ද අඩුවීමක් පේනවා සිලින්ඩරේ අඩුවීමත් එක්ක අනිවාර්යෙන් පොහට්ටුව ඉස්සරහටම ගිහිල්ලා ඉදිරි මැතිවරණයේදී වැඩිම ප්‍රතිශතයකින් ඡන්ද වැඩි කරගන්න පක්ෂ බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනිවාර්යෙන් පත් වෙනවා